අනුනායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හොමගම ගලලිලවත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දැනට පෝය කිහිපයක්ම අපි මේ විදිහට මේ භාවනාව කිරීම සම්බන්ධව, භාවනා ක්‍රමයක් සම්බන්ධව හා භාවනාවක් කරන ශ්‍රාවකේ දැනගත යුතු ධර්ම කාරණා සම්බන්ධව දේශනා කිහිපයක් පැවැත්වුවා. මම හිතන්නේ අද උතුම් පොසොන් පොහොය දවසේ අපි ඒ භාවනාව සම්බන්ධව දැනගත යුතු ධර්ම කාරණා සහිත දේශනාවක් තමයි පවත්වන්නේ. ඒක නිසාවෙන් තමන්ට ඒ පුහුණු කරන්ට කියලා දුන්නේ භාවනාව පුහුණු කිරීම තමන්ගේ යුතුකම වෙනවා. ඉතින් මම හිතන්නේ ඒකට මේ කාලේ අපි යොදාගත්තේ නැත්තේ ඒකට දේශනා ටිකෙන් පැහැදිලි කරන ධර්ම කාරණා දැනගෙන අපි ඒ සම්නිදහාමුදුර එක්ක කතා කරලා පස්සේ විවේක තියෙන දවසක් තියෙනු කරලා ඒ දවස වස් කාලේ මේක දවසක් හරි වෙන් කරගෙන ඒ පුහුණු පමනක් කරන්න යදා ගන්න අවශ්‍ය වෙනවා ඉදිරියේදී. ඉතින් ඒකත් මට දිගට මේ වගේ එන්න බෑ. නමුත් මූලිකව එක දවසක් හරි ඇවිදිලා ඒදී කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් කොහොම හරි මේ බණ අහලා ඉගෙන ගන්න එකෙන් නම් භාවනාවක් දියුණු වෙන්නේ නැහැ කවදාවත්. ඒක භාවනාවක් දියුණු වෙන ක්‍රමයක් නෙමෙයි මේ බණ අහන්නේ. භාවනා සම්බන්ධව ධර්ම කරුණු ඇහුවත් භාවනාව දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්නේ පුහුණු කිරීමක් මත. එමනම් භාවනාවක ප්‍රගතිය දියුණුව තියෙන්නේ පුහුණුව මතමයි. පුහුණුවෙන්තරෝ ඉගෙන ගන්න දෙයකින් හෝ තේරුම් ගන්න දෙයකින් සාකච්ඡා කරන දෙයකින් මේ භාවනාවේ ගුණයක් තමන්ට ගන්න බෑ. ඒක නිසාවෙන් අපිට අපි යාදීපු භාවනා ක්‍රම දිවල්වල පවා විනාඩි 10-15 වුණත් ඇවිදිනකොට කරන්න පුළුවන් භාවනා සක්මන් භාවනාව. ඉතින් ඒ ගැන දැනුවත් කරලා තියෙනවා උත්සාහගත යුතුමයි. එහෙම නැතුව තමන්ට ප්‍රගතියක් ගන්න බෑ. දැන් මේ වන විට පැහැදිලි කරගෙන ආවා අපි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංසාරගත සත්‍යයට සංසාර විමුක්තිය. සංසාර විමුක්තිය ලබා ගැනීමට වැඩි යුත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම තමයි සංසාර විමුක්ති මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම සම්බන්ධව ශ්‍රාවකයා ශික්ෂා තුනක් අනුගමනය කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තියෙනවා 8ක්. ඒකේ ශික්ෂා පුහුණු වීම ක්‍රම තුනක් තියෙනවා. එන අංගාට බෙදෙනවා කොටස් තුනකට. ඒ එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක අංගයක් වඩනවා කියන්නේ මේ තමා තුළ තියෙන අකුසලයක් ඉවත් කිරීම. ඒ කියන්නේ වඩනවා කියන එක අර්ථය අපි පැහැදිලි කරා. මේ වඩනවා කියන එකේ තේරුම අකුසල ඉවත් වීම. එන වැඩිච්චි තැනක මොන හරි එතන තේරුම අකුසලයක් තියෙන්න බෑ කියන එක. එතකොට නොවැඩිච්ච තැනක තමයි අකුසලයේ තියෙන්නේ. වැඩිච්ච හැම තැනක තියෙන්නේ කුසලයක්. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියනකොට ඒකේ අංගවල කුසල් අකුසල් වෙන් කරලා තියෙනවා. ඒවා මම පැහැදිලි කරා මීට පෙර. නැවත මතක් කරනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් අංග පහ තුළ ධර්මයේ හඳුන්වන කුසල් 10 හා අකුසල් 10 බෙදිලා තියෙනවා. ඒ කියන්නේ මුල් අංග පහ කියන්නේ දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව. මේ මුල් අංග පහ. මේ අංග පහ තුළ විතක කුසලයේ තියෙන අවස්ථා තියෙනවා. විතක මේ අංගයක අකුසලයේ තියෙනවා. දෙවෙනි කුසලයේ අකුසලයේ කියලා මේ ගන්නේ
අපිට ලේසි කුසලයේ අකුසලයේ විග්‍රහ කරනකොට කුසල් 10. ආ අකුසල් 10 කියන එක විස්තර කරන තැන ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අකුසල් 10ක් මේ අංග 8 තුල තියෙනවා. සමහර විට අංග 5 තුල එලක් පිළිතර මිට කුසලයේ තියෙනවා. එහෙමනම් මේ කුසල් 10 හා අකුසල් 10 මේ අංග 8ට බෙදී යන ආකාරය නැවත මතක් කරොත් පළවෙනි අංගයේ දිට්ඨිය. දිට්ඨිය කුසලයක් වෙනකොට සම්මා දිට්ඨිය. දිට්ඨිය කුසල් ස්වરૂපයක් වෙනකොට සම්මා දිට්ඨිය. ඒකට ධර්මයේ කියනවා නිකම්ම සම්මා දිට්ඨිය නෙවෙයි සම්මා දිට්ඨි දෙවර්ගයක් බුදුහාමුදුරු පෙන්නනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය හා ලෞකික සම්මා දිට්ඨිය. දැන් මේ අපිට ලෝකෝත්තර එකක් නෙමෙයි කතා කරන්න තියෙන්නේ අපි ළඟ තියෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය. එතකොට පළවෙනි අංගය තුල තියෙන කුසලය තමයි දික්කිය. එච්චරයි තියෙන්නේ. වෙන අකුසල් 10න් එකක්වත් නැහැ. දික්කිය තුල තියෙන කුසලය හඳුන්වන නම සම්මා දික්කිය. ඒ වගේම දික්කිය තුල අකුසලයක් ආවොත් එහෙම තියෙනවා. අපිට වැඩියෙන් තියෙන්නේ දික්කිය තුල අකුසල. ඒක ආවොත් හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටි. එමනම් ditthiya කියන එක නිකම්මාංගයක් නෙමෙයි මේක දෙක දැහැරුණු ස්වરૂපයක්. විතක සම්මා දිට්ඨිය වෙන්න පුළුවා විතක මිත්‍යා දෘෂ්ටිය වෙන්න පුළුවා. සම්මා දිට්ඨිය වුණාම 10 වෙනි කුසලය. මිත්‍යා දෘෂ්ටිය වුණාම 10 වෙනි අකුසලය. අකුසල 10. එතකොට දැන් කොයි වෙලේකවත් ditthiya කුසලයක් වුණොත් ඒ ditthiyෙන් බිහි වෙන සංකල්ප එකෙන් සංකප්ප කියන එක පාලි සංකප්ප කියුවාට සිංහලෙන් ගන්න අපි සංකල්පනා. දැන් ඔයගොල්ලන් මේ බණ අහනකොටත් ඇති වෙන සංකල්පන. අන්න ඒක තමයි මේ කියන දෙවෙනි අංගය. එතකොට සංකල්පනාව දිට්ඨිය මත රඳා පවතින දිට්ඨියේ හිඳ ඇති වෙන එක. දැන් දිට්ඨිය ස්වરૂප දෙකකින් අපිට ඇති වෙන්න පුළුවන්. එකක් කුසල පාක්ෂිකෝ. එතකොට සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය. අනික අකුසල පාක්ෂිකෝ. එතකොට මොන දිට්ඨියද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය. දැන් මෙහෙම දිට්ඨිය ගැන ධර්මයේ පැහැදිලි කරනවා මිසක් ඔයගොල්ලෝ දන්නේ දිට්ඨියක් ධර්මයේ නෙමෙයි. මොකද ඔක්කොම රඟපාන්නේ, වැඩ කරන්නේ, කටයුතු කරන්නේ, හිතන්නේ, කල්පනා කරන්නේ ඔයගොල්ලෝ නැති දිට්ඨියෙන් ගන්න. දැන් කවුරු හරි හිතාගෙන ඉන්නේ තමා ළඟ නැති තියෙන දික්කිය සම්මා දික්කිය නැති දික්කිය මිත්‍යා දෘෂ්ටි. දැන් ඉන්නේ එහෙම නේ තම තමන්ගේ. දැන් ධර්මයේ එහෙම එකක් නැහැ. එතකොට දික්කිය මිනිස්සේ ගත්තෝ වැඩිපුර ඔයගොල්ලන්ගේ මේ ජීවිත කාලේ ඇතිලා තියෙන සම්මා දික්කිය නන්නේ නෙමෙයි. වැඩිපුර ඇතිලා තියෙන මිත්‍යා දෘෂ්ටි. ඒක ඉතින් තමන් දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් දැන් සම්මා දිට්ඨිය හඳුනන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිය හඳුනන්නේ නැත්නම් එයාට නිකන් තීන්දුවක් ගන්න පුළුවන් නේ මන ළඟ තියෙන දිට්ඨිය සම්මා දිට්ඨිය කියන්නේ. ආන්නේ ඒක තමයි ඔයගොල්ලෝ මෙච්චර කාල කරලා තියෙන්නේ. හා ඉදිරියට කරන්න යන්න. නැතුව තියෙන එක දැනගන්න නෙමෙයි. තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දිට්ඨියම හඳුනගන්න මිනිස්සුන්ට බැහැ. දැන් උපත්ති මේ මිනිසයන්ට තියෙන ඥානයකින් එකපාරට මේ දිට්ඨිය හඳුන ගන්න බෑ. ඒ කියන්නේ කාටවත් විසඳ ගන්න බෑ. දැන් මේ මොහොතේ අපිට ඇති වෙන දිට්ඨිය කුසල පාක්ෂිකද? ඒ කියන්නේ සම්මා දිට්ඨියද? නැත්නම් මිත්‍යා දෘෂ්ටියද කියලා වෙන් කර ගන්න බෑ. ඒ බැරි හින්දා තව තවත් අර බොරුව හැමදාම අපිට කරන්න පුළුවන්. මොකද්ද බොරුව? තමන් ළඟ තියෙන සම්මා දිට්ඨිය විතරයි එන බොරු. ඒ දිට්ඨිය හඳුන ගන්න බෑ. දැන් ඒ වුණාට මේ දැන් දිට්ඨිය කියන එක හඳුන ගන්න අපිට අපහසු වුණාට දිට්ඨියෙන් ඇති වෙන සංකල්පනා හඳුන ගන්න පුළුවන්. දැන් කම්බලන්නකෝ ඔයගොල්ලන්ට දැන් මේ වෙලාවේ හිතන දේවල්, කල්පනා වෙන දේවල්
මට මේ කල්පනා වෙන්නේ gedara ගැන. මට දැන් කල්පනා වෙන්නේ ධර්මී ගැන. මට දැන් කල්පනා වෙන්නේ බණ ගැන. කොහොම වෙන් කරන්න පුළුවන්ද බැරිද තමයි. ඈ? මනුස්සයෙකුට පුළුවන්ද බැරිද? පුළුවන්. මොන මනුස්සකමට පුළුවන් වෙන්නේ ඒක දිට්ඨිය හඳුන ගන්න බෑ. මහන්සිගත්ව මනුස්සයට පුළුවන් සංකල්පනා හඳුන ගන්න. ඒත් මහන්සිගත්ව විතරයි. නිකම්ම හම්බෙ වෙන්නේ නෑ. නිකම්ම දැනගන්න බෑ. එහෙමනම් දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් සංකල්පනා පහළ වෙන්නේ දිට්ඨිය නැතුව සංකල්පනා පහළ වෙන්නේ. එහෙනම් අපිට සංකල්පනා යන්තමින් හඳුන ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පරීක්ෂාකාරී වුණොත් අන්‍ය සංකල්පනා අනුව තමයි අපි අපේ දිට්ඨිය ගැන තීන්දුවක් ගන්න ඕනේ. මොකද දිට්ඨිය හඳුන ගන්න බෑ. දිට්ඨියෙන් ඇති වෙන සංකල්පනාව උස්සාගත්තු හඳුන ගන්න පුළුවන්. ඒත් නිකම්ම ඔයගොල්ලන්ට දැනට පුළුවන් සංකල්පනා වලින් සංකල්පනා හඳුන ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පළපුරුද්දෙන් වර්ග කීපයක් විතරයි. සියලුම සංකල්පනා හඳුන ගන්න බෑ. ඒයි එහෙම කිව්වෝ. වර්ග කීපයක් ඔයගොල්ලන්ගේ පැවැත්ම ජීවත් වෙච්චී විදිය හොඳ නම් මෙච්චර යහපත් පැවැත්මක් තිබුණා නම් සංකල්පනා වර්ග කීපයක් හඳුන ගන්න පුළුවන්. ඒ එහෙම නැති මිනිසුන්ට ඒකවත් බැහැ. තේරුමනි, ඒතර සංකල්පනත් හඳුන ගන්න බැරි වුණොත් දිට්ඨිය ගැන මොන කතාවක්වත් අපිට කතා කරන්න බෑ. කොහොමවත් දිට්ඨිය හඳුන ගන්න බෑ. තේරුණානි, හඳුන ගන්නව නම් හඳුන ගන්න පුළුවන් වෙන්නේ සංකල්පන. දැන් හොයා ගන්න ඕනේ අපි මිය සම්මා දිට්ඨියෙන් ඇති වෙන සංකල්පනාවල ස්වરૂපය ධර්මානුකූලක මොන වගේද? ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් පහළ වෙන සංකල්පනා මොන වගේද? දෙපොළ මේ දෙක ගත්තොත් මිනිස්සු දෙන්නෙකුට සමාන වෙනවද අසමාන වෙනවද? දැන් එක මිනිස්සේ හිමියුම් කියන මිනිසයාට සම්මා දිට්ඨියෙන් ඇති වෙන සංකල්පනායි ජීන්නෝ නම් කියන මිනිසයාට සම්මා දිට්ඨියෙන් ඇති වෙන සංකල්පනායි වර්ග දෙකක්ද එකක්ද? ඈ දෙකක් වුණොත් උන් මිනිසෙ වෙන්න බෑ. දැන් මිනිසෙන්ට එක වගේ. ඒ කියන්නේ ඇති වෙන්නේ පුජ්‍යලිය දෙන්නේ සංකල්පනා වැටෙන්නේ එකව. තේරුණා නේ? එක මිනිසෙකුට සම්මාදිට්ඨියෙන් ඇති වෙන සංකල්පනාව වර්ගයමයි අනිත් මිනිස්යාට සම්මාදිට්ඨියෙන් ඇති වෙන්නේ. ඒකයි මම මේ කිව්වේ. තේරුණා නේ? සංකල්පනාවේ ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ කතාවයි මේ කියන්නේ. දැන් පොල් ගහක් තියෙනවා නම් පොල් ගහේ හැදෙන ගෙඩි මොනවා? පොල් ගෙඩි. කොස් ගහක් තියෙනවා නම් කොස් ගහේ හැදෙන ගෙඩි. ආ, ওই දෙක මාරු වෙන්නේ නැහැ නේ කොයි දෙයකින්. එහෙනම් සම්මා දිට්ඨියෙන් ඇති වෙන සංකල්පනා එක්කෙනෙකුට ඇති වෙන ක්‍රමෙමයි අනික් කෙනාට ඇති වෙන්නත් පුළුවන්. තේරුණා නේ? මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන සංකල්පනා හැමෝටම එක හා සමානයි. තේරුණා නේ? එහෙම නැතුව දැන් මට දැන් ඔයගොල්ලෝ රඟපාන්නේ එහෙම නෙමෙයි. මේ දිට්ඨිය දන්නේ නැහැ, සංකල්පනා දිරින් ඉන්නේ නැහැ දැන්. ඒක රංගපාණ්ඩලීති කොහොමද? තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය රංගපාණේ. ආ, සම්මා දිට්ඨිය සංකල්පනා. අන්න හොඳම නළුවා නිලිය බිහි වෙන තැන. තේරුණාද? නළු නිලි වේදිය එන්නේ ඔන්නතර තමයි. දැන් ඇති වෙන්නේ Tamanට මිත්‍යා දෘෂ්ටිය ලෝකයට පෙන්නන්නේ මොන සංකල්පනාද? සංකල්පනා නම් අකුසල මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන්නේ අකුසල සංකල්පනානේ. තේරුම නේද?
දැන් සම්මාදිට්ඨියෙන්නේ කුසල සංකල්පන ඇති වෙන්නේ. පින්නන් දෙන්නේ කුසල සංකල්පන. තේරුණි. ඔය රංග පැහැව නොකරන කෙනින්නේ. ඔක දැනගෙන හරි නොදැන ගන්නව දන්නේ මේක. දන්නේ නැති වුණා දන්නේ නැති වෙන්න වෙන්න වැඩියෙන් කරන්න රඟපෑ. දැන් හරිනම් වෙන්න ඕනේ මේ විදියටයි. මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන සියලුම සංකල්පනා අකුසල පාක්ෂික විය යුතුයි. තේරුණනේ? එතකොට සම්මා දිට්ඨියෙන් ඇති වෙන සංකල්පනා කුසල පාක්ෂික විය යුතුයි. ඔන්න ඔය කුසල අකුසල බෙදෙන මූලය. තේරුණනේ? දැන් ඕක දන්නේ නැති අයට තමයි අර රඟපෑම කරන්නේ. දැන් ඒ කොටස්කාරයෝ ඒගොල්ලෝ කියලා හිතාගත්තොත් ලේසි මේක ඉගෙන ගන්න. මොකද මේ භාවනාවෙන් ගන්නෙ මෙන්න මේවා හක් කරන එක. එතකොට දැන් බැලුවොත් දැන් දිට්ඨිය කියන ආරස්තන් මාර්ගයේ පළවෙනි අංගය තුල අකුසල් තියෙනවා. දිට්ඨිය ගත්තොත් දිට්ඨියේ අකුසල් 10 වෙනි අකුසලයේ තියෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය කියලා ධර්මයේ හඳුන්වනවා. තේරුණා නේද? එතකොට 10 වෙනි කුසලයේ තිබුණොත් ඒක සම්මා දිට්ඨිය කියලා හඳුන්වනවා. දැන් අපි තුම මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරන සංකල්පනා අකුසල් දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. එක දිට්ඨියකට එක මික අවස්ථාවක ඇති වෙන මිත්‍යා දෘෂ්ටියට පුළුවන් එක්කෝ ඇලීම් සහගත අකුසලයක් බිහි කරන්න. තේරුණාද? එහෙම නැත්නම් ගැටීම් සහගත අකුසලයක් නිර්මාණය කරන්න. දැන් මිත්‍යා දෘෂ්ටියෙන් එන අකුසල් සංකල්පනා අකුසල් සංකල්පනා වර්ග එකිනෙකට වෙනස් වර්ග දෙකයි ඇති කරන්නේ. මේ දෙක මිනිසු දෙන්නේ කොට සමානයි. ඒකත් ඔයගොල්ලෝ රඟපානව දන්නේ නැහැ. දැන් සංකල්පනාවල හටගන්නේ ගැටීම. නැත්නම් සංකල්පනාවල හටගන්නේ පේන්න තියෙන්නේ ඇලීම. දැන් තමන් ප්‍රදර්ශනය කරන්න හදනවා මගේ ගැටීම කුසලයක් කියලා. තේරෙනවද? මං ගැටෙන්නේ ගැටීම දැන් මෙහෙම දෙන්නේ දැන් බුද්ධ ආගම ආරක්ෂා කරන්න තම මිනිස්සු කරන්න වෙනවා. ඔතන දැන් ගැටුමක්ද ඇලීමක්ද තියෙන්නේ? ඈ දැන් ආවිත වැඩි සරල දෙයක් කියමු. දැන් තමන්ගේ ගෙදර දෙමව්පියෝ නම් දූ දරුවෝ ඉන්නවා. දූ දරුවෝ වැරදි දෙයක් කරනවා. ඒ වැරදි දෙහි දැක්කම ඔයගොල්ලන්ට සංකල්පනාවල හට ගන්නවා ගැටීම. දුක. ගැටීම කියන දන දුකයි. මේ දුක තේරෙන්නේ සංකල්පනාව. දිට්ඨිය තේරෙන්නේ නැහැ. ඒක ගැටීම. පාලියෙන් කියන එකට ව්‍යාපාද. ඇලීමට පාලියෙන් කියනවා අභිජ්ජා. තේරුණනේ? එහෙනම් මිත්‍යා දෘෂ්ටියෙන් හදන සංකල්පී අකුසල් දෙක තමයි අභිජ්ජා ව්‍යාපාද. ව්‍යාපාද කියන එක ටිකක් ගැඹුරු. තදබල කම වැඩි නැතු නමුත් ගැටුම. ඒකේ තදබල කම අඩු නම් කියනවා දෝමනස්ස. දැන් මේ බණ අහනකොට ඔයගොල්ලන්ට සංකල්පනාවල හට ගන්න පුළුවන් අභිජ්ජා නැත්නම් දෝමනස්ස. තේරුණාද? එහෙම නැතුව ඔයගොල්ලන්ට මේ වෙලාවට ගත්තොත් අභිජ්ජා ව්‍යාපාද හට ගන්නෙ. එහෙමනම් ඔය දෙකම විසඳ ගන්න ඕනේ. සංකල්පනාවල විතරක් අකුසලයක් තියෙන වෙලාවක විතරයි අභිජ්ජා හෝ දෝමනස්ස කියන දේ හට ගන්න. එර්මණි තමා අකුසල තියෙනවා. කායිකව හෝ වාචික මට්ටමේ අකුසලයක් තියෙන තැන ව්‍යා දෝමනස්සය නෙවෙයි තියෙන්නේ ව්‍යාපාදී. ඔන්න ව්‍යාපාදී දෙන දෙන හඳුනගන්න. එර්මණි දැන් අම්මා දරුවේගේ වැරද්දක් දැකලා ගැටෙනවා. එර්මණි සංකල්පනාවල තමන්ට තියෙන්නේ අප්‍රසන්න ස්වરૂපය. ඒ අප්‍රසන්න ස්වરૂපින කියන්නේ මොකක්ද? දෝමනස්සය.
තේරුණානේ. දැන් මෙතන ඉන්නේ අම්මලානේ ගොඩක්. දැන් ඔයගොල්ලෝ ඔය මට්ටමේ ගෙදරදී ඔහොම වෙලා නැද්ද? ඔයගොල්ලන්ට ලැබුණ දරුවෝ ඔයගොල්ලෝ කියන ඔක්කොම ඔයගොල්ලන්ට ඕන විදිහේ හොඳම කරාද? එහෙම දරුවෝ ඉන්නවනම් ඉන්නේ දිව්‍ය ලෝකේ විතරයි. තේරුණානේ? ඔය දිව්‍ය ලෝකේ ඉන්නේ දරුවෝ වයසට යන්නේ. ඔයගොල්ලන්ගේ දරුවෝ වයසට ගිහින් තමයි වාඩි වෙලා ඉන්නේ පුතුද. තේරුණානේ? දිව්‍ය ලෝකේ දරුවෝ හැමදාම දරුවෝ. තේරුණානේ? වෙනස දිහෙන්නේ ඔයගොල්ලන්ගේ දරුවෝ ඔයගොල්ලෝ ඉපදිලා අවුරුදු 20 30 ගතුණාට පස්සේ ලැබුණේ දිව්‍ය ලෝකේ ඉන්න දරුවෝ ලැබෙන්නේ එහෙම නෙමෙයි. එර්මනේ උපදිනකොටම ලැබෙලා කොයිකද වඩා හොඳ? ඈ දැන් පිළකයට නම් වටිනව ගොඩක්. අපේ දරුවෝ අපි ලබා ගත්තේ අහවල් දේවාල ගිහිල්ලා පූජා තියලා ඔහොම කරක් තියෙනවා. දැන් දිවි ලෝකේ දරුවෝ ලැබෙන්නේ එහෙම නෑ. පහළ වෙන්නේ ලැබෙන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. ඔයගොල්ලන්ගේ දරුවන්ට මේ දරුවෝ ලැබිලා අවුරුද්දක් යනකොට ඉපදුණු විදිය නෙවෙයි වෙනස් වෙන්නේ. කුසමහත්තයා වැඩෙනවා. දිවි ලෝකේ දරුවෝ කොච්චර අවුරුදු කෝටි ගණන් ගිහිල්ලා අර ළමයා තේරුණානේ? දැන් ඒකින්ද දැන් එහෙමනම් ඔයගොල්ලන්ගේ දැන් දරුවන්ට ගැටුනේ ඇයි? ගැටෙන්න හේතුව දිවි ලෝකේ දෙවියන්ට ගැටෙන්නව අඩුන්නේ ඇයි? දරුවෝ වෙන්නේ ඒ දරුවෝ වැරදි කරන්නේ. තේරුණානේ? වැරදි කරන්න උවමනාවක් නැහැ. මනුස්සයෝ එහෙම නෑ. මනුස්සයා එන්න එන්න වෙනස් වෙනවා. එතකොට මුලින් දිවිචි ගුණ නෙමෙයි පහ වෙනවා. ඒක නිසා තමන් හිතන එහෙම නැතුව දරුවෝ වැරදි කරනවා. වැරදි කරනකොට මම කියන්න ඇති වෙන්නේ මොකද්ද? ආ සංකල්පනාවල තත්ත්වය මම අහන්නේ. දරුවෝ හොඳ දෙයක් කරනකොට තමන්ට ඇති වෙනවා එක සංකල්පනා වර්ගයක්. දරුවෝ නරක දෙයක් කරනකොට තමන්ට ඇති වෙනවා ඒ වගේ සංකල්පනා නෙවෙයි ඉස්සෙල්ලා හොඳ දේ කරනකොට ඇතිවෙච්ච සංකල්පනාව නෙවෙයි ඇති වෙන්නේ. මොකද්ද? ඊට වෙනස් සංකල්පනා. අන්නේ වෙනස් සංකල්පනා. දරුවෝ තමන් අකමැති දේ කරලා දකිනකොට අකමැති දේ කරනවා අහනකොට දෙමව්පියන්ට ඇති වෙන්නේ සංකල්පීය ගැටුම. ඒක එක්කෝ දෝමනස්සය එක්කෝ ව්‍යාපාද. දැන් ඒගොල්ලෝ මේක රඟපානවා කියන්නේ මගේ මම මං මට තරහා ගියේ දරුවගේ හොඳට. එහෙම ධර්මයක් නැහැ. දැන් තරහව කියන එක දරුවා හින්දා තරහා ගියාද? ගෙදර ඉන්නේ බල්ලා හින්දා තරහා ගියාද? අල්ලපු ගෙදර මිනිස්සුන් හින්දා තරහා ගියාද කියලා ඒක නෙමෙයි මේකේ වටිනේ. තරහා කියන එක එක මාකුසෙයි. තරහාගියේ හේතුව මේකට වැඩක් නැහැ. පුද්ගලයා වැඩක් නැහැ. දැන් ඔය වුණාට ඔයගොල්ලෝ ඒක පුද්ගලයා අනුව මගේ තරහව සාධාරණ කරන්න නෑ. ඒ ධර්මයේ දන්නේ නැති ඉඳ නෙමෙයි. ධර්මයේ දන්නේ නැති. ternary. ඒකින් නා දැන් මෙතනදී තව මේ ඒකෙන් ඉගෙන ගත්තා. අපි හිතමු කවර හරි දෙමව්පියා හරි මේ උදාහරණෙ මං ගත්තනේ දෙමව්පියෝ කියලා හැමදාම තමන්ට අත්විඳින්න තියෙන සිද්ධියක් නින්දා. තේරුණාද මේ? ගැටුම කියන එක හැම වෙලෙම අපිට ඇති වෙන දෙයක් මේ සංකල්පනා. දෛනිකව ඇති වෙනවා දැනුත් ඇති වෙයි. තේරුණාද? දැන් ඇති වෙන්නේ දරුවෝ හින්දා නෙමෙයි වෙන වෙන හේතුකින්. ඒව මොනවද කියලා ඉගෙන ගන්න වෙනවා. දැන් අපි බලමු දරුවෙක් හින්දා දෙමව්පියන්ට අර නරුව කරන වැරදි දැකලා ගැටුම් සංකල්පනාවක් ඇති වුණා. ඒ ගැටුම් සංකල්පනාවේ තියෙන එතකොට දෝමනස්ස ස්වරූපයකට ආවොත් එයා දරුවා වෙනුවෙන් ඒක කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් බවට හරව ගන්නෑ. ඒ කියන්නේ දරුවාට බනින්නෙත් නෑ ගහන්නෙත් නෑ.
එතකොට තියෙන தත්ත්වේ මොකක්ද? ගැටුම ව්‍යාපාදීය මට්ටමින් තියෙන්න පුළුවන් සංකල්පනාවේ දෝමනස්ස ස්වරූපයෙන් තියෙන්න පුළුවන්. දැන් එතකොට කායික ක්‍රියාවක් බවට හරවන ගැටුම ව්‍යාපාදීයයි. කායික වාචික ක්‍රියාවක් බවට හරවන ගැටුම තුල තියෙන ව්‍යාපාදීයයි. තේරුණනේ? දැන් කායික ක්‍රියාවක් බවට හැරෙන්නේ නැතුව ගමන් සංකල්පීය වශයෙන් පමණක් ගැටෙන තැන තියෙන්නේ දෝමනස්සයයි. ඔන්න දෙකේ වෙනස තේරුණා. වෙනස තේරුණා නම් ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නේ බලමු. මේ ජීවිත කතාවේ අද දවස තුල ඔයගොල්ලන් එහෙනම් මේ සිල් ගත්තා කියලා සංකල්පනාවල ගැටුම් ඇති වුණාද නැද්ද? අන්නාර රංගපහවිහිගට ප්‍රශ්න. නළුනිලියගේ උත්තරේ නෙමෙයි දැබෑ උත්තරේ නටෝ. නළුනිලිය දෙන උත්තරේ මොකද්ද? රංගපාන උත්තරය. නෑ කියන්නේ. තේරුණා. නෑ කියලා දෙන උත්තරේ. මොකද මං හොඳයි කිය. නමුත් එහෙම හොඳ මිනිසු නැත්නම් ලෝකෙ ඔයගොල්ලෝ විතර හොඳ වෙලා ගියානේ බොරු. තේරුණේ නේද? දැන් අද දවසේ ගත්තෝ ඔයගොල්ලන්ට සංකල්පනාවල ගැටුම් සහගත සංකල්පනා ඇති වුණාද නැද්ද? ඇති නොවුණා නම් කවුරු හරි ඉන්නව නම් බලන්න ඇති නොවුන කෙනෙක් ඉන්නවද කියලා. අත උස්සලා කියන්නකෝ මට. අද මේ හිල් ගන්න ආපු වෙලාවේ ඉඳලා මෙහෙට ආව වෙලාවේ ඉඳලා ගෙදර අහකට දාමු. අන්තිමට ඇවිදින් අට සිල් සමාදන් වෙච්ච මොහොතේ ඉඳලා මේ දක්වා සංකල්පනාවල ගැටුමක් නම් ඇති වුන්නේ නැහැ කියලා හරියට සත්‍ය ලෙස කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවා. හිටියොත් මොකද කියන්න තියෙන්නේ මට? ධර්මානුකූලව හිටිය එහෙම කෙනෙක් ඉන්නවා නම් මෙතන එහාට කියන්න දෙන්නේ ඒ මනුස්ස එයා මිනිස්සෙක් නෙමෙයි. එච්චර අමනුස්සෙයි. දෙමනේ එහෙම රංගපාන්නේ අපි අමනුස්සෙක් කියලා තමයි ලෝකෙට. මොකද සංකල්පීය ගැටුම් නැතුව මිනිස්සුන්ට ඉන්න බෑ. තේරුණේ? ඔයගොල්ලන්ගේ උදේ ඉඳලා අද වෙනකන් ගණන් කරොත් කවුරු හරි ගණන් කරන්න දෙන්නේ නෑ මේවා. මම මේ කියා දෙන්න හදන්නේ මේ භාවනාවෙන් කරන්නේ මොකද්ද කියලා දැනගන්න එපා. නැත්නම් ඔයගොල්ලෝ භාවනාවට ඔය වංචානෙ කරලා බොරු කරන්න ගියාම වයස ගිහින් මැරලා ගියා කියලා කිසිපලක් නෑනේ. තේරුණේ? ඔකෙන් වෙන්නේ මොකක්වව ආදියක් නැහැනේ. ධර්මයේ විකෘති කරගෙන මැරලා යනවා. ඕක මොකද්ද තියෙන වාසි? දැන් ගත්තම අපි ළඟ සංකල්පීය වශයෙන් ගැටුම් නැතුව එකදාකට හරි ජීවත් වෙලත් නැහැ. තේරුණා නේද? ඒක අහවල් ගෙන එහෙම නැහැ. මම ළඟ තියෙනවා කියන එකක් නෙමෙයි. හැම මිනිස්සය ළඟටම මේක පොදු. තේරුණා නේද? හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේක ඇහුවොත් අද මේකිට අත උස්සලා මට මේ ගුණය තිබුණා කියන්න පුළුවන්. මොකද්ද? අද උදේ ඉඳලා ගැටුම් සහගත සංකල්පනා තමන් විහට ගත්තද කියන උත්තරේ නෑ කියන්න ඔයගොල්ලන්ට බෑ සත්‍ය ලෙස. තේරුණානේ? නමුත් කොච්චර අපිට ගැටුම් සහගත සංකල්පනා ආවත් අද දවස තුල අපි ඒක කායික ක්‍රියාවකට හෝ වාචසික ක්‍රියා මට්ටමට දියුණු කරගත්තේ නෑ කියලා කියන්න පුළුවන්. තේරුණානේ? අන්න එහෙමනම් එතෙන්දී ඒ දවස තුල අද දවස තුල ඔයගොල්ලන්ගේ අඩු වෙනවා කායික ක්‍රියාවක් බවට හැරුණොත් අර මා සංකල්පීය ගැටුම ඒකෙන් ඒක හැරෙන්න ඕනේ. ඇත්තටම එක්කෝ සතුන් මැරීමේ ක්‍රියාවක්. එහෙම නැත්නම් හොරකම් කරන ක්‍රියාවක්. එහෙම නැත්නම් කාමයේ වර්ධව හැසිරීමේ ක්‍රියාවක්. තෙම්මන්
ඒ වගේම ඒක නැත්නම් කායික ක්‍රියා නැති වුණොත් ඒත් අර ගැටුමේ යන්න පුළුවන් මේ විදිහට. අර සංකල්පනාවල ඇතිවෙච්ච ගැටුම හරහා ඒගොල්ලන්ට වචන බිහි වෙලා බොරුවක් කියවුණා නම් බොරු කියවෙන්නේ බොරු කිව්වනම් කේලම් කිව්වනම් පරුස වචන කිව්වනම් සම්පප්පලාප කිව්වනම් අන්න එතනත් අර වාචසික ක්‍රියාවක් බවට හැරිච්ච ගැටුමක් තියෙනවා. එහෙනම් ඒ කියන්නේ වාචසික අකුසලයි. දැන් ඕක නැහැ කියලා කියන්න පුළුවන්. ඒක කමක් නැහැ. අර මුල් සංකල්පනාවල ගැටුම් නැහැ කියලා කියන්න බෑ මිනිස්සුන්ට. තේරුම්ම විදිරෙක්කට එහෙම වෙන එකක් නැහැ. එහෙම ගුණයක් ලැබෙන්නේ කාටද? විල්ඳගෙනකොට ලැබෙන්න පුළුවන් එකම ගුණය තමයි සංකල්පනාවල ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඒක වාචික ක්‍රියාවක් හෝ කායික ක්‍රියාවක් බවට හරව ගන්න නැතුව රකින්න පුළුවන්. අහන්න ඒක සීලය. රකින්නවනේ සීලයෙන් කියන්නේ. සීල් රකින්නවා. එහෙනම් රකින්නේ මොකක්ද? රකින්නේ සංකල්පනාද? නෑ. සංකල්පනා රකින්න බෑ අපිට. දිට්ඨිය රකින්න බෑ. තේරුණේ? කවදාව ඔයගොල්ලන්ට සංකල්පනා රකින්න බෑ. ඒ කියන්නේ ඇලෙයිම ගැටීම රකින්න බෑ. ඇලෙන එක ඇලෙනවා. මම ගැටෙන එක ගැටෙනවා. ඔක රැකලා නවත්තන්න බෑ. එහෙම රකින්න පුළුවන් කිව්වොත් බොරු. අපි නවත්ත ගන්න උත්සාහ ගන්න ඇලීම හරහා හෝ ගැටීම හරහා නිර්මාණය වෙන කායික අකුසලයේ හා වාචික අකුසලයේ. තේරුණා? එහෙනම් දැන් ගැටීම හරහා පරුසා වාචා වීම අපි නවත්ත ගත්තාද? එතකොට සංකල්පනාද අපි නැවැත්වේ රැක්කේ වචන. වචන. ඒක උසස්. එංග මනුස්සයෙකුට කරන්න පුළුවන් දෙයක් වුණා. පුරුදු වෙනා කරන්න පුළුවන්. ඒගොල්ලෝ සිල් ගන්නවා කියන්නේ ඔන්න ඔහොම දෙයක් කරන්න. එන නැතු අමුතු දෙයක් කරන්න බෑ මනුස්සයෙක්. එතකොට දැන් ওই විදිහටම ඇදීම හරහා එහෙමනම් දැන් ඔය දේ වැරදි දෙක වෙන්න පුළුවන්. එකක් තමයි ඇලීම සංකල්පනාවල විතරක් නවතින විදිහ ඇලීමක් වුණොත් දුර්වලයි. ප්‍රබල නැහැ. අකුසලයක් දුර්වලයි. ඒ වගේම දැන් ඇලීම කායික ස්වરૂපයකට කායික ක්‍රියාවක් බවට හැරුණොත් ඒක ප්‍රබලයි. තේරුණා? ඒක ප්‍රබලයි. ඇලීම කියන සංකල්පනාව වාචික ස්වરૂපයකට හැරුණත් ප්‍රබලයි. තේරුණා? දැන් ඇලීම කියන සංකල්පනාවෙන් වාචික ස්වરૂපයකට හැරිච්ච තැනක හඳුන ගන්න තියෙන ලක්ෂණය මොකක්ද? ඒකට නම් මට ඔක්කොටම ලකුණු දෙන්න බැහැ අනිදාසෙ. සිල් ගත්තා කියලා එහෙම හිතන්නේ නැහැ. දැන් ආයික ස්වરૂපයකට හැරිච්ච එක නතුනා කියලා කියන්න බලුවා. දැන් ඇලීම ඇලීමේ සංකල්පනාව වාචික ස්වરૂපයකට පත්විච්ච තැනක තමයි සම්පප්පලාපයක් බිහි වෙන්නේ. තේරුණා? දැන් ඔයගොල්ලෝ ගෙනේ ඇවිදින්නලා තමන් ඉස්සර ඇලිච්ච දෙයක් හෝ අනාගතයේ ඇලෙන්න බලාපොරොත්තු වෙන දෙයක් හෝ කාම ලෝකයේ මොන හරි දෙයක් තියද වස්තුවක් වෙන්න පුළුවන් පුජ්‍යලයක් වෙන්න තේරුණා? වස්තුවක් කිව්වම ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, ඉඩම් කඩම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්. පුජ්‍යලයක් ගත්තාම දූ දරුවෝ වෙන්න පුළුවන්, දෙමාපිය වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, දෙවියෝ වෙන්න පුළුවන් ඕන. තේරුණා? දැන් ඔය ගැන කතා කරහනම් ඒ කතාව ඇලීමකින් නම් බිහි වුණේ ඒක වැටෙන්න ඕනේ මොන ගණේද? දැන් වචන පහල වුණා නම් වාචික ක්‍රියාව. ඒක ඇලීම හරහා ඇලීමේ සංකල්පනාවෙන් පහල වුණු වචනයක් නම් ඒක සම්පප්පය. දැන් එන්න සම්පප්පලා වගේ එක ඔයගොල්ලන්ගේ නැතුව අද හිටියා කියන්න සහතික දෙන්න මම යන්නේ. මම බොරු කරේ කියලා.
තේරෙනවනේ. නමුත් ඔයගොල්ලන්ට ඇලීමෙන් කායික ක්‍රියා ඇති වුණා නෑ, ඇති වුණේ නෑ කියන්න ඉඩකඩ කවුරු හරි කියනවා නම් මාත් පිළිගන්න. තේරෙනවනේ. ඒක පිළිගන්න පුළුවන්. මොකද ගැටීමෙන් කාට හරි පරසාවාචයෙන් බැන්නේ නෑ කිව්වා මට පිළිගන්න පුළුවන් අද දවසේ. හැමදාම නෙමෙයි. තේරෙනවනේ. නමුත් දැන් බලන්න අපි ළඟ එහෙමනම් සම්පප්පලාපයේ අපිට නොතේරෙන ධර්ම වාචික අකුසල. තේරුණනේ. මේක අකුසලය. මොකද අකුසල සංකල්පනාවෙන් බිහි වෙන ඕනම කායික ක්‍රියාවක් ධර්ම අකුසලයයි. අකුසල සංකල්පනාවෙන් බිහි වෙන ඕනම වාචික ක්‍රියාවක් ධර්ම අකුසලයයි. හැබැයි අකුසල සංකල්පනාවක් ඇති වෙලා ඒක සංකල්පනාවල ඉපදිලා මැරිලා යනවා නම් ඒක ධර්ම අකුසලයක් නෙමෙයි සිළු අකුසලයක්. එහෙනම් සිල්ගත් දවසෙන් අපිට තියෙන වෙනස මොකක්ද? කායික අකුසල් වාචික අකුසල් එක්කෝ නැත්තට නැති වෙලා හරියට දින් දැක්කම ඒක සීමා වෙලා තියෙනවා මොන අකුසලයකට? ඒක සීමා වෙලා තියෙනවා සංකල්පීය අකුසලයකට. තේරුණනේ. ඔන්න සීයෙන් කරන්න පුළුවන් උපරිමදී. දැන් මෙන්න මේ ගුණය කාට හරි තියෙනවා නම් ඒ කියන්නේ සංකල්පීය අකුසලයේ විතරක් තියෙනවා ඒක කායික අකුසලයට හෝ වාචික අකුසලයට හරෝගන නැත්නම් කවුරු හරි ඒ දවසක් ගෙවනවා නම් ඒ දවස තුල යාවි තියෙනවා බුදුහාමුදුරුව කියන දේශනා කරන මෙන්න මේ ගුණය. සබ්බ පාපස්ස අපරම සියලු පව් දුර්වෙච්චි ගුණ. සිල්ප දුරු වෙච්ච ගුණය කියන එක ලැබෙන්නේ නැවනම් මොනවද නැතිලා තියෙන්නේ? අකුසල් නැති වෙලාද ඔක්කොම කායික අකුසල් වාචික අකුසල් දුරු කරලා. කායික අකුසල් වාචික අකුසල් දුරු කරගෙන වාසය කරන තැන තියෙනවා සබ්බපාපස්ස අකරණම් කියන ගුණය. ඒක මම ඉස්සෙල්ලා කියන්නේ මුල්ම දේශනාදී පැහැදිලි කර ආයමේ කියන්නේ මේවමයි ඉගෙන ගන්න. නැතු මේ අභිධර්මී ඉගෙනගෙන ඕලන භාවනා කරන්න කරන වැඩමු. මොකද භාවනාවෙන් අභිධර්මී දිනීම පැහැදිලි වෙන්නේ. ඔයගොල්ලන් පහ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ඔයගොල්ලන්ගේ සංකල්පනාවල වෙනස් වී. තේරුණානේ. ඕක තර්ක කරලා විකාර කරලා වැඩක් කීදද? වැඩක් නෑ. ඒක වෙනස් වෙන්නේ අකුසල සංකල්පනා. දැන් ඒකයි මේ කොච්චර හරි අකුසලය ගැන කියන්නේ. අපි නැත්නම් ඔයගොල්ලන්ට කුසල සංකල්පන අනන්තවත් ඇති වෙනවා. දැන් අද වගේ දවසක ගත්තොත් ඔයගොල්ලන් ගෙදර හිටියට වැඩි කුසල සංකල්පන වැඩි අකුසල සංකල්පන අඩු. තේරුණාද? පොයි දවසකට වුණා බෞද්ධයෙක්. එතකොට සදාදිතින් සද්ධායෙන් ගෞරවයෙන් කරන දානමාන වෙන්න පුළුවන්. වෙන අපි ආම්ස පින්කම් වෙන්න පුළුවන්. සීල රැකීම වෙන්න පුළුවන්. මේ හැමතැනම වර්ධනය කරන්නේ මොකද්ද? කුසල සංකල්පන. තේරුණා? කුසල සංකල්පනාමින් බිහි වෙන කායික ක්‍රියාව කායික කුසලයක්. කුසල සංකල්පනාමින් බිහි කරන වාචසික ක්‍රියාව මොකක් වෙන්න ඕන? වාචසික කුසලයක්. තේරුණා? අකුසල සංකල්පනාමින් බිහි කරන කායික ක්‍රියාව කායික අකුසලයක්. එතකොට අකුසල සංකල්පනාවෙන් බිහි කරන වාචික ක්‍රියාව වාචික අකුසලිය. එහෙනම් සීල් ගත්තම අපිට අපි නොකර ඉන්න හදන්නේ මොනවද? කායික අකුසලයයි වාචික අකුසලයයි. කායික අකුසලයයි වාචික අකුසලයටයි ධර්මීය කියන්නේ පාපය. ඔන්න පාප. තේරුණාද? දැන් පාපය දන්නේ නැති උපාසකම්මා ලෝකයාට රඟපාන්න පාර යන කොටත් තමන් උසස් බෞද්ධයෙක් කියන්නේ බල්ලෙක් දැක්කම කියනවා අනීපව. ඉන්න දැන් එයාගේ දැනුම. දැන් පාහු කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දානේ බල්ලට අනීපව කියන්නේ.
දැන් පව් කියන එක දන්නවා නම් මොකද මෙහෙම වචන ගොරුවට බාගදා පාර යනකොට අනේ පව් පව් කියන්නේ මොකද්ද දැන් පව් කියන්නේ කායික අවුදලයි වාචික අවුදලයි කිය පව් හතයි තියෙන්නේ තේරුම් හනේ නැතුව පවුල් කෝටි යන්නේ කා මිනිස්යන්ට කාටවත් ධර්මී පව් කෝටියක් නෙමෙයි පව් හතයි මොනවද පව් හත තමයි කායික අකුසල් තුන සතුන් මැරීම හොරකම් කිරීම ගාමීය වර්ධාය තීන් පින් කායික ක්‍රියා තුන පව් තුන මුල්ම තුන ධර්ම මුල්ම පව් තුන අනිත් පව් තුන හතර තමයි වාචික අකුසලයේ මොනවද මුසාවාදා කිසුනාවාචා පරසාවාචා දැන් ඔන්න ඕකෙන් අද දවසේ පව් කරානම් සීල් කැඩිලා එච්චරයි ඔබ රංගපාල කරත් එකයි නැතු කරත් දැන් කැඩුනා නම් කැඩෙන්නේ කරහණම් කරන එක පාපය මොකද්ද අද සම්පප්පලාපිය ඕක කරන මිනිසෙකුට භවනා කරන්න සුදුසු නෑ සුදුසු කරන්නේ එහෙනම් මෙතන ඉන්නවා දැන් අවුරුදු 20ක් 30ක් භවනා කරපු වෙනා තමන් චෙක් කරලා බලන්න පරීක්ෂා කරලා බලන්න මේක දීද මල මොකද අවුරුදු 20 කොච්චර කරා සුදුසුකම් ලැබුණාද මොකද්ද සුදුසුකම් සබ්බ පාපස් අකරණම් වෙලා නැහැ ternary සබ්බ පාපස් අකරණම් වෙලා නැහැ ඒක පුහුණු කරලා නැහැ අර කායික කුසලයක් හෝ වාචික කුසලයක් දිනපතා කරන ඒක තියාගෙන භාවනා කරනවා ඒකට භාවනා ප්‍රගතියක් නැහැ දිනු වෙන්න බෑ මේවා ධර්මතා. Tamanṭa ඕන විදිහට හැසිරෙන්නේ වන්නේ. රුපියල් සත වගේ නෙමෙයි. Tamanṭa ඕන විදිහට හැසිරෙන්නේ නෑ මේවා. ඉඩමනා වගේ නෙමෙයි. ඥාන වාහන වගේ නෙමෙයි. විභාග වගේ නෙමෙයි. මේවා ධම්ම නියාමයට අනුව හැසිරෙන්නේ. මේ අකුසල ධම්ම. එහෙනම් ධම්ම නියාමයටයි හැසිරෙන්නේ. තේමහනේ සබවපසා කරනන් ගුණේ එනම් පුරුදු කරන්නේ. සීල් යන්නේ ඒකටයි යා. සීල් රැකලා අමුතු දෙයක් වයි මොන්නේ නැහැ ඔයගොල්ලෝ. රංගපාන්න යන්න එපා. ඔන්න ඔය ටික තියෙනවා නම් සීල් රැකිලා. තේරෙනවද? අවම සීලේ තියෙන දැන සියලු පව් දුරු වෙලා තියෙනවා. gedara duredi සියලු පව් දුරු වෙලා ජීවත් වෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරු දීලා දෙන තව ඊට වැඩි සහනයක්. මොනවද රකින්න කියන්නේ නිවැරදි? අට සීල් නෙමෙයි. පංච පන්තිල් වලින් රැගෙන මොනවද පස්පව්. ඉතින් පස්පව් කියන එකයි සියලු පව් කියන එකයි අතර වෙනසක් තියෙනවා. ternary පස්පව් රැකලා ගිහි ශ්‍රාවකේ නිවසේ රැකියා ඒ දේවල් කරන්නේ. යා පොයට අටසිල් රැකලා සියලු පව් දුරු කරගෙන වාසය කරන්න පුරුදු වෙනවා. ඒ දවස එහෙම වාසය කරන කෙනාට ඕනනම් විතරදී රැකී ආරක්ෂාවලදී සියලු පව් දුරු කරගනක් කරන්න පුළුවන්කම අනාගතේ ලැබෙනවා. මොකද මිනිසුන්ට පව් කරන්න ඕනේ නැහැ ජීවත් වෙන්න. ternary දැන් හොරකම් නොකර ජීවත් වෙන්නේ. සත්තු මරන්න නැතුව ජීවත් වෙන්නේ. ඒගොල්ලොත් එහෙමයි කරුවා කියන්නේ. එතකොට බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්නේ. කේලම් කියන්නේ නැතුව ජීවත් වෙන්නේ. කාමයේ වර්ධව හැතරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ මිනිස්සුන්ට. එතකොට අය ඔහොම ගිහිල්ලා කායික කුසලී වාචික කුසලී නැතුව මිනිස්සේ ජීවත් වෙනවද? එයාගේ ගුණය සබ්බපාපස්සා කරනවා. ternary ඒ කියන්නේ කායික කුසල් වාචික කුසල් නැහැ. හැබැයි එයාගේ කායික ක්‍රියා නැති වෙනවා වාචික ක්‍රියා නැති වෙනවා නෙවෙයි. එයා ළඟ ඒවා තියෙන්න පුළුවන්. ඒවා එහෙනම් කායික කුසල් හෝ වාචික කුසල් වියේ. ternary ternary කායික කුසලයේ එනකොට දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨියයි සංකල්පනා මොන වගේද දැන් ධර්මයේ එක විදිහට පැහැදිලි කරනවා මේක දැන් අකුසල් සංකල්පනා එනකොට මිත්‍යා දෘෂ්ටියෙන් අකුසල් සංකල්පනා බිහි කරනවා අකුසල් සංකල්පනා දෙහිකින් කියනකොට ධර්මයේ කියනවා ඇලීම ගැටීම නැත්නම් අවිජ්ජා දෝමනස්ස දෝමනස්ස වුණාම මතක තියන්න දැන් ඔයගොල්ලන්ට තියෙන ගැටීම් වගේ ඒවා දෝමනස්ස
ඔබ කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් බවට පරිවර්තනය වෙච්ච දියුණු වෙච්ච ගැටුම ව්‍යාපාද. තේරුණනේ? දර මම ඒකයි ඉස්සෙල්ල මතක් කරගෙන ආවේ. දැන් අම්මා හරි තාත්තා හරි දරුවෙගේ වැරද්දක් දැකලා ඒ දරුවාට බනිනවා නම් එතෙන්දි මම මේ කිව්වා කියලා බනින්න නැතුව ඉන්න එපා. දැන් ඒකට පොද දෙනන්නේ මේ යන්න හදන්නේ මම. තේරුණා නේද? මොකද දරුවන්ට බනින්න නැතුව හිටියම ඊට වැඩි නරක ළමයි බිහි වෙයි. ඒක ඊට වැඩි හානි. තේරුණා නේද? ඒක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. දරුවන්ට පොද දෙන්න ඕනේ, වැරද්දට දරුවන් දෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. මම උදාහරණයක් මේ තේරුණා නේද? තමන්ගේ අතීත වාසනාවකට තමයි වැරදි නොකරන දරුවෝ ගිහි වෙන්නේ. ඒක නේද දෙවියන්ගේ දරුවන්ට එහෙම ප්‍රශ්නයක් නැත්තේ. තේරුණා නේද? මේක නැත්නම් වෙන ගැළබිල්ලක් නැහැ මෙතන. කොහොම හරි දැන් දරුවාට දරුවාගේ වැරද්දක් දැකලා දෙමාපිය යම් කිසි මට්ටමක ගැටුමක් සංකල්පීය ගැටුමක් ඇති වෙලා තියෙනවා. ඒක ඉවසගෙන ඉන්නවා වචනයකට හරව ගන්න නැතුව කායික ක්‍රියාවකට හැරෙන්නේ නැතුව. අන්න එතකොට ඒ දෙමාපිය ළඟ තියෙන්නේ දෝමනස්සය. ඒක දුර්වල අකුසලයක්. මොකද සීමා වෙනවා සංකල්පී අකුසලයට. අපිට ඉතින් ওই විදිහටම ඉන්න පුළුවන් මොනවාද? බැහැ වාචික කායික බවට හැරිච්ච තැන තියෙන්නේ ව්‍යාපාදයයි. හැබැයි දරුවාට උපදින්න පෙරහින්දලා දෙමාපියන්ට තියෙන්නේ මොකද්ද? ව්‍යාපාදයේද ගැටුමද ඇලීමද? ඇලීම එන අවිද්‍යාව. ඔන්න දැන් අනිත් පැත්තට හිරුණා. දැන් අවිද්‍යාව දිනකොට ඒක කුසලයේද අකුසලයේද? ඈ අවිද්‍යාව කියන්නේ ඇලීම. ඔන්නේ මම මේ ටික වරද්ද ගන්න එපා. මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහගෙන හරි දැනගන්න මම මේ කියන්නේ. ඊටකොට දැන් මොකක් කරන්න බැරි වෙන්නේ වෙයි ඉන්නේ මොකද? දැන් කොහොද ඉන්නේ දෙමව්පිය ඉන්නවා නම් දූ දරුවෝ එක්ක ඇලෙනවා. ඒක ඒත් අකුසලයක්. එක්ක ගැටෙනවා. ඒකත් අකුසලයක්. තේරුණා නේද? දැන් ඇලිලත් කායික ක්‍රියා කරොත් ඒක අකුසලීය සංකල්පීය මට්ටමට ඉහළ ගිහිල්ලා. තේරුණා නේද? ධර්ම අකුසලයක් වෙලා පාපයක් වෙලා. දැන් ඒගොල්ලන්ට එහෙම නම් දැන් විසුමක් නැහැ නේ. දූ දරුවෝ ඉන්නවා කියන්නේ කරන්නේ මා අකුසලද? ඈ දැන් එහෙම එකක් හාමුදුරුවෝ බණට කිව්වා කිව්වොත් එන්නේ ගෙදර ගිහිල්ලා මොකක් වෙයිද? බුදු හාමුදුරන්ගේ ධර්මයේ ඇත්තද ඉගෙන ගත්තේ වැරද්ද. තේරුණා නේද? නමුත් මේක මතක තියාගන්න. මේක දෙමව්පියන්ට, ඥාන මිත්‍රයන්ට, නෑදෑයන්ට, ඕන දරු දූ දරුවන්ට, දෙමු දරුවන්ගෙන් මේ දෙමව්පියන්ට, දූ දරුවෝ නම් දෙමව්පියෝ. ඒකට ඇලීම් තියෙනවා, ගැටීම් තියෙනවා. තේරුණාද? ඒ ඇලීම් ගැටීමුත් අකුසල් සංකල්පනාමයි. තේරුණාද? නමුත් මිනිස්සුන්ට තියෙනවා මෙන්න මෙහිම ගුණ ටිකක්. ඒ ගුණ පිරිසන් සත්වුන්ට නෑම. දැන් තමන්ගේ දූ දරුවන්ට ඒ දෙමාපියන්ගේ තියෙනවා කුසල සංකල්පනාට අන්නේ මොනවද? ඒවා ධර්මයේදී හඳුන්වනවා අනවිජ්ජා අව්‍යාපාද කියලා. ওই වචන දෙක එච්චර හුරු දෙයක් නෙමෙයි. නෑ. අකුසල සංකල්පනා හඳුන්වන්නේ අවිජ්ජා දෝමනස්ස. අවිජ්ජා ව්‍යාපාද නෙමෙයි. කුසල සංකල්පනා හඳුන්වන්නේ අනවිද්‍යා, අවිද්‍යාවට විරුද්ධ දේ. අව්‍යාපාද, ව්‍යාපාද වලට විරුද්ධ සම්බන්ධ. දැන් ඔයගොල්ලන්ට එහෙම නම් ඔන්න දැන් තමන් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා දෙමව්පියන්ට හොයාගන්න ලේසියි. තේරුණාද? දැන් තමන්ගේ දරුවෙකුට අනවිද්‍යා ගුණයයි අව්‍යාපාද ගුණයයි එහෙම සංකල්පනාවක් පහළ වෙච්ච තැන ඔයගොල්ලෝ හඳුනගන්නේ කොහොමද ධර්මානුකූලව? මොනවද තියෙන ලක්ෂණේද? දැන් මම ඉතල් කියන දරුවන්ට තියෙන වැඩියෙන් ඇලීම, වැඩියෙන් ගැටීම නැත්නම් ඔය දෙකනේ තියෙනවා කියේ දෙම අපියන්. දැන් ඔయిత වැඩිය දේකුත් තියෙනවා කුසල් පාක්ෂ එක. දරුවන්ගෙන් දෙමව්පියන්ටත් තියෙනවා. මනුස්ස මට්ටමේ.
ඥාන මිත්‍රය අතරක් තියෙනවා, නෑදෑය අතරක් තියෙනවා. මොනවද? අර නොඇලීම නොගැටීම කියන එක. මේක කුසලී කුසල සංකල්පනා. එහෙනම් නොඇලීම නොගැටීමෙන් කරන කායික ක්‍රියාව හැම විටම ප්‍රබල කුසලයක්. තේරුණනේ? නොඇලීමේ සංකල්පනාවෙන් නොගැටීමේ යටතේ කරන වාසුදේව ක්‍රියාව ප්‍රබල කුසලයක්. ඕක තියෙනවා ඒගොල්ලන්. මම මේ ගියා දෙන්න හන්දේ ඕක තිබිච්ච තැන කොහොමද හඳුනගන්නේ? දැන් දෙමාපියන්ට වැඩිහිටියන්ට දරුවන් කෙරෙහි නොඇලීම හෝ නොගැටීම තියෙන තැන දකින්න පුළුවන් ලක්ෂණින්වත් සංකල්පනාව. ඔව්. ඒව ඇති වෙලාම නැද්ද? ඈ? දැන් ඔයගොල්ලන්ට ඇති වෙලාම නැද්ද මේවා? ඉතින් ඇති උනන් දැනගෙන ඉන්නේ බෑ. මෙච්චර කල් සීල් අරගෙන ආවියන්නේ අපි මෙච්චර ධර්මාචාරයේ පාස් පෙන්නන්නේ ධර්මයේ සහතිකෙලිද? සහතිකෝලින් ධර්මයෙන් වැටුනේ ධර්මයේ ගමන් ළඟ තියෙන එක ඉගෙන ගන්න. මේ වෙලාවේ තියෙන්නේ මට අකුසල සංකල්පනාවද නැද්ද කියලා තේරුම් ගන්න නැතුව භාවනා අධ්‍යයනය කරන්න බෑ. ඒකයි මම මෙච්චර මේ පැහැදිලිව කියන්නේ. තේරුණනේ? එහෙම කරගො භාවනා බොරු වැඩ. තමන් බොරුවක්. මොකද භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් තමයි මේක. මේ සංකල්පනා දෙක වෙන් කිරීමට හැකියාව ලැබෙන භාවනා දියුණුවේ. නැති ඔයගොල්ලන්ට මේ බුදුරැස් දැකලා එළි දැකලා ආට දැකලා දැකලා ඕනිවන් වැඩක් නැහැ. තේරුණනේ? හරියට භාවනා කරොත් එන්න ඕනේ මේ මේ වගේ පැත්තකට අපි යන්නේ. දැන් හොයාගන්න පුළුවන් මෙහෙම. දැන් දෙමාපියන්ට දරුවෝ කෙරෙහි නොයලීම් නෙගටිව් සංකල්පනාව නම්, ඒ කියන්නේ කාලියෙන් කියනවා අනවිද්‍යා අව්‍යාකාර සංකල්පනා තියෙන තැන දරුවා කෙරෙහි තියෙන්නේ එක්ක කරුණා ගුණය, නැත්නම් මෛත්‍රිය, නැත්නම් උපේක්ඛාව, නැත්නම් මෙත්තා ගුණය. දැන් ඒ එහෙම තියෙද්දී දැන් දෙමව්ලා දරුවන්ට දෙමව්පියෝ වැඩිහිටිය කෙනෙක් තියෙනවා. තේරුණා? ඒ ඇති වෙන හැම වෙලෙම එයාට තියෙන්නේ මොන සංකල්පනාවද? කුසලද අකුසලද? කුසල. තේරුණා? කුසල සංකල්පන ඇති කරන දිට්ඨිය මොකද්ද? කම්මස්සගතා සම්මාන. නමුත් දිට්ඨිය දකින්න බෑ. කරුණා මෛත්‍රිය දකින්න පුළුවන්. හඳුන ගන්න පුළුවන් සංකල්පන. තේමනි. ඔයගොල්ලොත් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා, හොඳ සංකල්පනා තියෙන කෙනෙක්ද නරක සංකල්පනා තියෙන කෙනෙක්ද කියලා වෙන් කරගන්න තියෙන හැටි උමු. තේමනි. දැන් අපි හිතමු ඔයගොල්ලෝ හොඳ කෙනෙක් නම් මෙහෙම වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මෙහෙම ටිකක්. මේ හොඳ සංකල්පනා වලින් බිහි වෙන ක්‍රියා මනුෂ්‍යයන්ගේ හොඳ සංකල්පනාවලින් බිහි වෙන කායික ක්‍රියා වාචික ක්‍රියා බුදුහාමුදුරුව හඳුන්වන මංගල කාරණා. තේරුම් මංගල කාරණා. මංගල කාරණා කොහේද අන්තර්ගත වෙලා තියෙන්නේ? මංගල සූත්‍රය. දැන් ඔයගොල්ලෝ මංගල සූත්‍රය විතර හිම කියන්නේ මොකටද? තමන් ළඟ මංගල කාරණා තියෙනවද කියලා හොයන්නද? ඈ? දැන් එහෙම දැනගන්න මංගල සූත්‍රය කිය? නෑ. කවුරු හරි දෙවියෙක් හරි රවට්ටගෙන හොඳ දෙයක් ලබන. සන්තෝෂම් තින්ද දෙවියන්. තේරුණා? දැන් පුරුද්ද තින්නේ එහෙම පියන්ට කප්පම දීලා වැඩේ කරගන්න. දැන් ඇමතිට පගාව දීලා ප්‍රතියාව ගන්න. ඒ වුරුදු දින මනුස්සය කරන්න ඕන මොකද? දෙවියන්ට සල්ලි දීලා බගාවක් දෙන්න බැහැ. දෙවියෝ කැමති කියලා අහලා දිනනවා. මංගල සූත්‍රය අහන්න. තේරුණා? ඒක බෙලෙක් කණේ කියුම්. මොකටද මේ කප් කන්නේ? එදින දෙවියගේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? යාසයසෝ.
නමුත් ඌ මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙන ඔයගොල්ලන්ට ওই වැඩි කරන්න. නෑ ඔයගොල්ලන්ගේ සංකල්පනා හඳුනගන්න. කුසල සංකල්පනා මොනවද කියලා ඒකත් බැරි මිනිස්සු ඉන්නවා. එහෙනම් කුසල සංකල්පනාවේ බිහිවෙච්ච කායික ක්‍රියා හඳුනගන්න අපිට පුළුවන්. තේරුණාද? කුසල සංකල්පනාවේ බිහිවෙච්ච වාචික ක්‍රියා හඳුනගන්න පුළුවන්. අර මංගල සූත්‍රයේ මුලින් තියෙන මේ ටිකයි. එතකොට දැන් තමන් ළඟ තමන්ගේ නෑදෑයන්ට කුසල සංකල්පනා තියෙනවා නම් ඔන්න එයාගේ තියෙනවා ලක්ෂණ ටිකක් හඳුන ගන්න පුළුවන් පිටක කිසුන්ට. නෑදෑයන්ට වෙනුවෙන් ඔයගොල්ලන්ගේ තමන්ගේ නෑදෑයෝ ඉන්නවනේ. ඒ නෑදෑයන්ට වැඩියෙන් කුසල සංකල්පනා තියෙන පුද්ගලයාගේ ලක්ෂණය කායික ක්‍රියාවෙන් වාචික ක්‍රියාවෙන් හඳුන ගන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ ඒක මංගල කාරණාවක් විදිහට දාලා තියෙනවා. ඒ කාරණේ හඳුන්ලා තියෙන්නේ එයා ඥාතීන්ට සංග්‍රහ කරනවා. තේරුණනේ? දැන් ඒගොල්ලෝ සමහර විට පෝය හතරටම සිල් ගන්නවා. කවුරු හරි නෑදෑයෝ ගෙදෙට එනකොට දොරවල් එයාට තීරෙන් වැඩක් හිතුන. වැඩක් නෑ. තේරුම්. දැන් ඊට වැඩිය වටිනවා එයාට අර ඥාතකානන්ද සංඝරෝගිය දීක තියෙන්නේ. ඥාතීන්ට සංඝ කරලත් අපිට කුසල සංකල්පනා වලින් තමයි ඒ ක්‍රියාව බිහි වෙන්නේ. තේරුම්. දැන් දූදරුවන්ට මෙහෙම කියනවා. දැන් මාතා පිතු උපස්ථානම් මේක මංගල කාරණා. මාව පියාට උපස්ථාන කරනවා. උදව් කරනවා. ඒක මොකක්ද? ඒක කායික ක්‍රියාවක් වෙන්න පුළුවන්. වචන වාචික ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒක බිහි වෙන්නේ කොහෙන්ද? අකුසල සංකල්පනාවලින්ද කුසල සංකල්පනාව? එහෙමනම් දැන් ඔයගොල්ලන්ට බාර කරනවා මංගල සූත්‍රයේ දැන් දෙවියන්ට ඇහෙන්න කියන්න නෙමෙයි ආයකමනම් ගිහිල්ලා මේ මංගල කරුණු ටික පෙළගස් ගන්න. මේක අවසාන ටික විතරයි ඔයගොල්ලන්ට කරන්න බැරි නිකක් තියෙන්නේ. මොකද 29 වෙනි මංගල කාරණයෙන් එහාට තියෙන්නේ ලෞකික ස්වરૂපයක් ඉක්මෝ එක. තේරුණාද? ඒක එන්නේ තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දසනන් ඉඳලා ඉස්සරහට තියෙන ටික ගෙදර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. තේරුණනේ? එතනන් ටික ඔක්කොම ගේ ඇතුලේ තියෙන මංගල කාරණා. රැකියාව තුල තියෙන මංගල කාරණා. දැන් එන්නේ වෙනකොට එතන සංකල්පනාව ওই මංගල කර්මා මුලින් කියපු ඕන එක දානංච ධම්මචර දන් දෙනවා. තේරුණානේ දැන්? මේ මිරියන බණහාන එක එකේ තියෙනවනේ මේක මංගල කර්මයක්. මොකද කොහොමද බණහාන එක මංගල කර්මයක් වෙන්නේ? කාලේන ධම්ම ශ්‍රවණ. ඔන්න ඒක මංගල කර්මය. එතකොට මොනවද සංකල්පනාවල වැඩි? කුසල ධර්මයි. කාලේන ධම්ම සාකච්ඡා. එහෙනම් මංගල කාරණා. තේරුණනේ? එහෙනම් දැන් අද දවසේ කොච්චර දේවල් කරාද? දැන් දානියෙන් උතුම් දානිය ධර්ම දානිය. තේරුණනේ? පළක් අය දැන් මේ ඉන්නාට දන් දුන්නා. ඒකත් මංගල කාරණා. ඒ කියන්නේ සංකල්පනාවල කුසල සංකල්පනා ඇති වෙන. ඒ කුසල සංකල්පනා නිකන් දන් දෙන්නේ හිතලා විතරක් දාන දෙන්නේ නෙමෙයි. ඒක කායික ක්‍රියා වාචික ක්‍රියා බවට හැරිලා තමයි දානීය වෙන්නේ. එතකොට ප්‍රබල. දන් දෙන්නේ හිතුණට දානීය වෙන්නේ නැහැ. දැන් ඔහොම ගියා. එහෙමනම් අද දවසේ ඔයගොල්ලන්ට මේ මංගල කාරණා දිහා බැලුවාම gedara hitiya mihi hitiya සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වෙනම නේද වෙනදාට වෙන්නේ. තේරුණාද? මේකේ එතකොට දැන් භාවනාවට අයිති මංගල කාරණියක් වද්ද. භාවනාවක් මංගල කාරණියක්. කාට හරි කියන්න පුළුවන්. හැබැයි මුල් මංගල කාරණා නෙවෙයි. මංගල කාරණාවල අගට යන්නේ. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දර්ශන. දැන් අරිය සත්‍යාන දර්ශන නම් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. ඒ සෝවාන් තත්ත්වයේ තියෙන මංගල කාරණා. ආර්ය තත්ත්වයේ තියෙන මංගල කාරණා. එතනත් ඇති සෝවාන් වෙච්ච අය.
ඒගොල්ලන්ගේ හැබැයි කුසල සංකල්පනාවක් නැති අය තමයි එහෙම කියන්නේ. තේරුම් ගන්න. එහෙම ඇගිටින් ඔය එහෙම ගුණයක් තියෙන්න බෑ. මේ මේ පඩිපෙළ වගේ ඉස්සරහට යන්නේ නැහැ මේ. අර අනිත් මංගල ගන්නා තියෙන්නේ මේ මිනිසයාගේ. තේරුම් ගන්න. දැන් කොහොම හරි අරිය සත්‍යන දස්සනන් වලට මෙහා පැත්ත තියෙනවා මෙහිම එකක්. තපෝච බ්‍රහ්මචර්යය. මෙතන මේ බ්‍රහ්මචර්යාව කියන එකක් තියෙනවා. බ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද මේ මංගල සූත්‍රය? මංගල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය විනී බ්‍රහ්මචර්යය. තේරුම්ද? ආලාර කාලාම බෝසත්ත්වයන්ගේ ගුරුවරයා බ්‍රහ්මචර්යාව කියන්නේ වෙන සුදුත්‍ය ආර්ය විනී බ්‍රහ්මචර්යාවට නෙමෙයි. තේරුම්ද? එතකොට ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක බැඳිච්ච බ්‍රහ්මචර්යාව. දැන් ඔයගොල්ලන්ගේ තපෝච බ්‍රහ්මචර්යාච එක මේ වෙලාවේ නැහැ. බ්‍රහ්ම ඔයගෙන ආර්ය විනී බ්‍රහ්මචර්යාව නැහැ. ආර්ය විනී බ්‍රහ්මචර්යාව වෙනවා නම් ගිහියෙකුට මෙන්න මේක වෙන්න ඕන. මේ තැන විතරයි ආර්ය විනී බ්‍රහ්මචර්යාව තියෙන්නේ. එයා ඒ ගිහියා ගිහි ශ්‍රාවකයා අටසිල්වත් අඩුගාන රැකිලා තියෙනවා. තේරුණාද? එතකොට දැන් ඒකට මොකද ඔයගොල්ලන්ගේ මෙතන ඉන්න ඕනේ අටසිල් රැකිලානේ. දැන් ඔක්කොම අටසිල් සමාදන් වෙලා. එහෙනම් පළවෙනි අංගේ හරි. හැබැයි අටසිල් රැකී පමණට අපේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව පවතින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ආර්ය විනී බ්‍රහ්මචර්යාවකට බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකේ එනකොට අටසිල් පද රැක්කත් එකයි අර සබ්බවහවසකරණ ගුණේ තිබුණත් එකයි. ඒ කියන්නේ කායික අකුසල් වාචික අකුසල් නැති වුණා. ඒක ආර්ය විනී බ්‍රහ්මචර්යාවේ ලක්ෂණය. තේරුණානේ? ඔබ ගෙදෙද්දිත් ඒකට කරන්න පුළුවන් එක. හැබැයි තව කාරණයක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කාරණය තමයි සතර සතිපට්ඨාන කමඨහනක යෙදී වාසය කරන්න ඕනේ. ඔන්න මේ දෙක එකතු වුණොත් ආර්ය විනී බ්‍රහ්මචර්යාව. දැන් ඔයගොල්ලෝ දැන් කරන්නේ ඒකද? අටසිල් රැකගෙන බණ අහනවා. ඕක ආර්ය විනී බ්‍රහ්මචර්යාවට අයිතිනේ. තේරුණනේ? කවුරු හරි අටසිල් අරගෙන බෝධි පූජා කියනවා. එතනදී ආර්ය විනී බ්‍රහ්මචර්යාව නෑ. ඒක උතුම් කුසලයක්. සිල් අරගෙන නිකම් හිටියට වැඩිය සිල් අරගෙන ආංශ පින්කමක් කරන එක කුසලයක්. තේරුණනේ? ඒක වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. කොහොමද අපි ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන මංගල කාරණය සම්පූර්ණ කරගන්නේ? මේක සම්පූර්ණව බලන්න ඊගාව මේ පඩි පෙළ වගේ බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ මංගල කාරණා ටික. දැන් ආර්ය විනී බ්‍රහ්මචර්යාවට ඊට පස්සේ මේක 29 වෙනි මංගල කාරණය. මොන්නම් බලන්න මංගල සූත්‍රයේ දෙලගස්සලා ලියලා. මේක 29. 30 වෙනි මංගල කාරණය මොකක්ද? අරිය සත්‍යාන දසන. චතුරාර්ය සත්‍ය අවබෝධය. එම එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පුහුණුව තමයි ආර්ය විනී බ්‍රහ්මචර්යය. එම සීල රැකගමින් සීල රැකකට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔයගොල්ලෝ රැකපු සීල් ටිකට දැන් අවබෝධ වෙලා ගැලවරක් නැති වෙන්නේ. එම සීල අතර බෝඩ සීල් ගත්තත් නැති වෙන්නේ. මේක කියලා මම හිතන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධින්ට සීල් රැකමින් සීල් දුවම් මෙතන දැන් හිතෙන්න පුළුවන් එහෙමනම් මේ අට සීල් රැකෙන්න ඕනේ. සබ්බපාපසා කරන අංගුනේ දිනුන මේටි. ඒ කියන්නේ කායික අකුසල් වාචික අකුසල් දෙකත් එක දිනුනා නම් එයා ආර්ය විනී බ්‍රහ්මචර්යාවට සුදුසුයි. ඒ කියන්නේ සතුපර්තන කමඨහනක් වඩන්න. එහෙමනම් ඕක තමයි මේ කාලෙන් මං කියා දුන්නේ. ඔයගොල්ලන්ට මන හන්ද කැමති වෙලාව පොඩ්ඩක් ආවා භාවනා කරන්න කැමති නෑ. ඒ කියන්නේ මොකද? ආර්ය විනී බ්‍රහ්මචර්යාවට කැමති නෑ. තේරුම්? එහෙමනම් ඉතින් මේ මංගල කර්ම සම්පූර්ණ වෙන්නේ නෑ. කොච්චර දිනවලද? ඒක සම්පූර්ණ වෙනකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි කිට්ටුවේ. තේරුම් නේද? දැන් මේකේ
ගිය මාස මම මතක් කරලා දුන්නා ආරස්තන් මාන්ගේ දැන් මම පැහැදිලි කරන්නේ කොහොමද අකුසලයේ ආයේ මේ පරම කාරණේ මතක් කරලා දුන්නේ දිට්ඨිය දුල 10 වෙනි අකුසලයේ හෝ 10 වෙනි කුසලයේ තියෙනවා එහෙනම් 10 වෙනි අකුසලයේ තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය 10 වෙනි කුසලයේ තියෙනවා නම් කම්මස්සගතා සමාධිය තේරුණාද එතකොට කුසලයේ දිට්ඨිය තුල තියෙනකොට මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරන සංකල්පනා වර්ග අකුසල සංකල්පනා ඒව වර්ග දෙක තමයි ධර්මයේ කියන්නේ අභිජ්ජා ව්‍යාපාද හරි දෝමනස්සාරි තේරුණාද එතකොට සම්මා දිට්ඨියෙන් බිහි වෙන කුසල සංකල්පනා තමයි අනභිජ්ජා අව්‍යාපාද ඕක ද්‍රව්‍යයක් වෙනවා නම් නික්කම්ම සංකල්පනා වෙනවා ඒ කියන්නේ නික්කම්ම සංකල්පනා නික්කම්ම කියන්නේ අභිජ්ජා වලට විරුද්ධදී ඇලීම නෙමෙයි අතහැරීම තේරුණා දැන් ඔයගොල්ලන්ට ඊයේ දවසේ ඉඳලා වැඩි වුණා නික්කම්ම සංකල්පන මොනවද ඇලිකිදී නික්කම්ම සංකල්පන ඇති වෙන්නේ ඇලිකිදී මොනවද ඇලිලා ඊයේ ඉඳලා අඩු වුණේ ගෙදෙට්ට ඇලිලා ඉන්නවා ඒක අපහැරිය ගිහ අපහැරිය නැත්නම් අද දිල් ගන්න එන්න පුළුවන් ඈ ආයෙ ගිහිල්ලා හවසට අල්ලගන්න එක හරි දැන් උත් ඔය සැරපෙන්නේ යන්න බලකේ හොරෙන් හොරෙන් නැගිටලත් යන්න මම කොහෙද යන්නේ මේ කම්ම ගුණේ හක් කරා දැන් කොහොම හරි මේ දක්වා එහෙනම් අතහැරියේ නැද්ද ඔයගොල්ලෝ ගෙවල් දරුවා දූ දරුවෝ ඒ දූ දරුවා අතහැරියාම ඒ කියන එක මේ බඩු මුට්ටු වලට තමයි මේ නෙක්කම ගුනේ ඉන්නේ. ඒවල්ද කොල්ලකින් බලමු කෑම බීම දැන් ගෙදර කඩමල විදිහට නෙමෙයි මෙහින් දෙන එකක් කනවා. දාන්නේ නේවල තේරෙන්නේ. පහසුකම් දැන් ගෙදර නම් ඉන්නේ සෝපා උඩ කපුල් උඩ තියාගෙන. දැන් මේ බිම හොඳ නමාගෙන ඉඳගෙන ඉන්න ඉඳ බැරුවම ආවේ අතහැරලා දින්නවාද සෝපා. ඒක නෙක්කම නෙමෙයි. තේරුණනේ එහෙනම් දැන් අද දවසේ බැලුවොත් ඔයගොල්ලන්ගේ නික්කම සංකල්පනා වැඩි නේද? වස්තුවකට ද්‍රව්‍යයකට ඇති වෙන අපහැරීමේ සංකල්පනා ඇලීමෙන් තොර සංකල්පනා වලට කියනවා නික්කම සංකල්පනා. තේරුණනේ දැන් පුජ්‍යලේ සතෙක් ගත්තොත් ඒකට නොඇලීම කියන ගන්න බෑ නේද? ඒක නික්කම වෙනවනේ. ඒකට හොඳ සංකල්පනා කුසල සංකල්පනා වොත් ඒව තමයි මෙත්තා කරුණා මුදිතා වගේ. තේරුණා නේ ඒවත් ඔයගොල්ලන්ගේ මෙහි එන්න කලින් තිබුණාද දැන් කී දෙනෙක් මෙහි ආවද ගෙදර ඉන්නවා කට්ටිය ඒගොල්ලන්ට කෑම හදලා තියලා දින් ගන්න එනවා මං දිල් ගන්න යනවා උඹලා කරමනක් කාපලා නැන්න නිකන් හිටපල්ලා කියලා යන ආයත් ඉන්නවා එතකොට මොනවද නැති තේරුණා ඒ එතන නෑ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තේරුණා දැන් බෙලකයන් දිවිහන්නේ එන්නේ නැ බෑ මොකද හේතුව හේතුව ඉන්නේ ගෙදර ලෙන්ඩු ඉන්නවා ඒගොල්ලන්ට කරුණාව දක්වලා මේක මල හැරෙනවා මේක ගුණයක් නෙවෙයි එහෙම අවස්ථාත් වෙනව නේද ඒගොල්ලන්ට එහෙනම් මේ හැමතැනම කුසලයට එන්න තමන්ගේ දක්ෂතාවය දිනනවා නම් පුළුවා. ඒක තමයි අර මංගල කාරණා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මංගල කාරණා ගොඩක් ඉෂ්ට වෙන්නේ ගිය සමන් ජීවත් වෙන ගෙදර තුලයි. තේරුණානේ. ඒ කියන සාර ධර්ම රකින්නවා නම් දූ දරුවෝ එහෙම රකින්නවා නම් දෙමාපියෝ වැඩි හිටියෝ ඒ කට්ටිය කෙරෙහි. දෙමාපියෝ වැඩි හිටියෝ දූ දරුවෝ කෙරෙහි කියන කරුණා මෛත්‍රිය වැඩි වෙනවා නම් එතන මංගල කාරණා තියෙනවා. ඒ දෙක සංකල්පනා අකුසලයේ නෙමෙයි. හැබැයි කොච්චර කුසල සංකල්පනා තිබුණා දරුවෙක් නින්ද මහ පියාන්ට ඇලීම් සහගත අකුසලයක් තියෙනවා ගැටීම් සහගත අකුසලයක් තියෙනවා ඒක මනස ගමේ හැටි නිසා ඒක වෙන දෙයක් නෙමෙයි හැටි ඒක නවත් මං ළඟ නැහැ කියලා ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ඔයගොල්ලෝ නැ ඒක නැති කරන්න නෙමෙයි යන්න ඕනේ වැඩි කරගන්න අර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සංකල්පනයි නික්කම්ම කියන සංකල්පනයි ඒකට තමයි මේ අපසිල් ගන්නෙම කියන්නේ. තේරුණා නේද? දැන්
කොහොම ඔන්නෝය ටික තියෙනවා නම් ඒ කියන්නේ අපි දැන් අකුසල සංකල්ප අකුසල සංකල්පනා අඩු වෙලා කුසල සංකල්පනා වැඩිකමක් තියෙනවා නම් සබ්බ පපස්සා කරනම් ගුණේ තියෙනවා. මං ගිය මාසේ ගියා දුන්නා ඒගොල්ලන්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය සබ්බ පපස්සා කරනම් තියෙනකොට වැඩිලා දෙනවා අංග තුන. මොනවද ඒ? වාචා, කම්මන්ත, ආදී. ඒවැන් අකුසල් කරන්නේ නැහැ කියලා කියන්නේ. වැඩිලා නැති අංග තියෙනවා දැන් පහ. මොනවද ඒ? දිට්ඨිය තව මාරු වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියට හා සමාධිය වැඩි. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. අතරින් පතරයි. ඒ වගේම මිත්‍යා සංකල්පන, අකුසල සංකල්පනා දැනෙත් ඇති වෙනවා. හැම වෙලේම නෙමෙයි, දිගටම නෙමෙයි. කඩින් කඩ ඇති වෙනවා. ඇලියුම් ගැටෙනවා. එතකොට වැඩිලා නැහැ දික්තිය කියන අංගේ වැඩිලක් නැහැ. සංකප්ප කියන දෙවෙනි අංගේ අපි ළඟ දැන් වැඩිලක් නැහැ. තේරුණාද? ඊට අමතරව ආරස්ත්‍රාංග මාර්ගයේ අවසාන අංග තුනෙන් එකක්ව වැඩිලක් නැහැ. මොකද්ද? වායාම, සති, සමාධි. වියපෝවිත කියන්නේවා ඒ මන අහන්න අනිකය අන්තර්ජාලය ඇති නැත්නම් YouTube වලත් ඇති. වායාමයේ උත්සාහය සම්මා වායාමයේ බණහල ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ආමිත පින්කම් කරලා ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට ක්‍රමය මොකද්ද? භාවනාව කියලා කියනවා. තේරුණානේ? සම්මා වායාමයේ ලැබෙන ලෝකේ තියෙන ඕනම භාවනාව. බුදුහාමුදුරුවෝ භාවනා වර්ග දෙකක් පෙන්නනවා. එකක් සමත භාවනාව, එකක් විපස්සනා භාවනාව. ඔය දෙක වෙන වෙන්නේ මේ සමත භාවනාව වැඩුවා සම්මා වායාමයේ ලැබෙනවා, විපස්සනා වැඩුවා සම්මා වායාමයේ ලැබෙනවා. සම්මා වායාමයේ පිළිබඳ සම්පූර්ණ විස්තරය ඔයගොල්ලන්ට ගියපෝයේ කරා. තේරුණා? නමුත් සමත භාවනාව වඩලා කාටව සම්මා සතිය ගන්න බෑ. එන්නෙම නෑ. ඒ කියන්නේ සම්මා සතිය කියන ආරස්ඨාන් මාර්ගයේ හත්ෙනි අංගයේ වැඩෙන්නේ සමත භාවනාව. වැඩුණා නම් මොකද වෙන්නේ? වැඩෙනවා නම් බාහරපදර ප්‍රහණයක් වෙනවා. දැන් බුදු උනේ බෝධිසත්වයේද ආලාර කාලම. දැන් බලන්න සාත්‍රුන් වහන්සේ ආලාර කාලමද ගෞතම බුදුහාමුදුරුවෝ. ආනේ සම්මා වායාමයේ ගැන ඉගෙනීමේ බෝධිසත්වයන්ට ආලාර කාලා. තේරුණේ? ඇයි? එයා රූපාවචර අරූපාවචර ධ්‍යාන ලැබී බෝධිසත්වයන්ට කලින් ඒ ජීවිතේ. සංසාරේ නෙමෙයි මම මේ කියන්නේ. සංසාරේ වෙනම විදිහට වෙන්න පුළුවන්. බෝධිසත්වයේ කියන්නේ බුද්ධ අමුතුය. තේරුණානේ? මං කියන්නේ මේ ජීවිතේ ඒ ගමන සිද්ධාත් කුමාරයා බැලුවම සිද්ධාත් කුමාරයා සම්මා වායාමයේ ගන්න කලින් ආලාර කාලා මේක හඳුනගෙන තිබුණා. ඒකයි ගුරුවරයා වුනේ. දැන් ඒකට උදව් කරගත්තේ භවනාවක්. සිල් රැකලා නෙමෙයි සම්මා වායාමයේ ආලාර කාලම් ලබාගත්තේ. දන් දීලා නෙමෙයි. ඒක ලැබෙන්නේ නැහැ. තේරුණනේ? සම්මා වායාමයේ මිනිසෙකුට ලැබෙන්නේ භවනාවකින්. එහෙනම් ආලාර කාලාම වැඩුවේ සමත භාවනාව. ඒකයි සම්මා වායම ලැබුණා. ඒ ආලාර කාලාම වඩපු සමත භාවනාවෙන් සම්මා සතිය ලැබුණා නම් කවුද ඉස්සෙල්ලම දෙවි? ආලාර කාලා. නෑ, ඒ වුණාට ඕක දන්නේ නැති උපාසකම්මලා ඕකට වස්තේ. දැන් හොඳටම දන්නවා විභාගේ පාස් වෙලා තියෙන දහම් පාසලේ ලබන අරන් තියෙනවා මෛත්‍රී භාවනාව සමත භාවනාවක්ද විපස්සනා භාවනාවක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. හරි උත්තරේ දෙන්න. ලකුණු ගන්න. මොකද්ද දෙන්නේ උත්තරය? ඈ? සමත භාවනාව. විපස්සනාවක් නෙවෙයි. බුදුගුණ භාවනාව. සමත භාවනාව. ඒක විභාගෙට ලියුවා. දැන් වයස වැඩි වෙන මතක නැහැ. නේ, ඒ වයසට හැරගන්නට පස්සේ අර උපාසකම් මාචර උත්තර දීපු විභාග පාස් වෙච්ච ඉතිහාසික දෙන උපාසකම් මට මොකද මේ? බුදු ගුණ භාවනා වඩලා ගෝහමදලා. ඒ කියන්නේ ගෝහම වෙනවා කියන්නේ ආරස්ඨංග මාර්ගයේ වැඩලා සම්පූර්ණ වෙන්නේ නැහැ.
ඉතින් දැන් සම්මත භාවනාවකින් සම්මා වායාමයේ වැඩුණාට සම්මා සතිය වැඩෙන්නේ නැත්නම් කොහොමද මෙයාට විතරක් මේ වරක් සදාදී ලැබුණේ? එහෙනම් ඕක ලැබෙන්නේ බෑ. ඊට වැඩි හොඳට සම්මත භාවනාව දිනු කරපු ආලාර කාලාමක. දැන් ওই වගේ බොහෝ වැඩ කරන අංග භාන උපාසක උපාසිකාව ඉන්න තාක්ක මේ භාවනා ලෝකයේ රඳන්න බෑ. තේරුණනේ? ඔහුගේ මිනිතුර වෙනවා. බොහෝ දිනනවා මෙහෙම වුණා මට අහවල් 10ට මෛත්‍රී භාවනාවේ මම සෝවාන් වුණේ. ඒක විස්තර එළියන සාහිත්‍ය දාන්න. දැන් වෙන්නේ කොහොමද? වෙන්න බෑ. තේරුණනේ? සමත භාවනා දිනු වුණාට ඒකෙන් සම්මා වායාමය හැදෙනවා. ආරියසංග මාර්ගයේ සම වඩන් වැඩෙන්න පුළුවන් අංග 6ක් දක්වා සමත භාවනාවේ. අට වැඩින්නේ නැහැ, දෙකක් වැඩින්නේ නැහැ. වැඩින්නේ නැති දෙක තමයි සතිය, හත්වෙනි අංගයයි පළවෙනි අංගය ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්නේ. තේරුණා? ඔක තමයි වෙන්නේ. ඒකට දැන් සම්මා සති කියන එක ධර්මයේ පෙන්නුම් කරන්නේ සතර සතිපට්ඨාන. දැන් ඔයගොල්ලන්ට එහෙමනම් ඔය ගියා දින්නේ කරන්න කියලා හැමදාම කිව්වේ සතිපට්ඨාන කමඨාන. ඕකේ ඔය කමඨහන හරියට වැඩලා පුරුදු වෙලා වායාමයේ සම්මා වායාමයේ වුණු ආරියස්ථාංග මාර්ගයේ වැඩෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ. තේරුණා? එහෙනම් නිවන් දකින ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයේ වැඩිමයි කියන ධම්ම පදය මෙන්න මේක අනුගොඩනගිච්ච එක. තේරුණා? මොකද එක භාවනාවකින් සම්මා වායාමයේ සම්මා සතියයි දෙකම භාවනා ඒකෙන් තමයි ආරියස්ථාංග මාර්ගයේ වැඩි. තේරුණනේ? එගින් සම්මා වායාමයේ සම්මා සතියයි දෙකම එක්කවෙච්ච තැන ආරියස්ථාංග මාර්ගයේ අංග 8ම වැඩිලා. ඒකින්ද මේ වායාමයයි සතියයි. සතිය කියන්නේ සීකල්පනාව. ඕකට කියනවා ධර්මී මානසිකාරය. තේරුණනේ? සම්මා වායාමයයි සම්මා සතියයි බවට මනසිකාරය පත්තුනොත් ඒක යෝනිසෝ මනසිකාරය. තේරුණාද? මේකෙන් එකක් වායාමය සම්මා වායාමය නොවන තැනත් සතිය සම්මා සතිය නොවන තැනත් මනසිකාරය අයෝනිසෝ. එක විදියක්. තේරුණනේ? අනික් විදිහ අයෝනිසෝ වෙනවා වායාමය සම්මා වායාමය වෙලා සතිය සම්මා සති නොයෙති තැන මනසිකාරය අයෝනිසෝ. තේරුණා? එහෙනම් අලාර කාලාම වගේ ශේෂ්ඨ ගුරු රූපාවචර ධ්‍යාන මට්ටමේ සමත භාවනාව අධ්‍යයනය කරලා ඉන්න වෙලාවේ මනසිකාරය තුල තියෙනවා සම්මා වායාමයේ එතන නෑ සම්මා සතිය. ඒකින්ද බුදුහාමුදුරුවෝ පෙන්වනවා එතන මනසිකාරය අයෝනිසෝ. තේරුණා? එතනත් අය මනසිකාරය අයෝනිසෝ වෙච්ච එක කොහොමද හැට පැනපු උපාසකම්මට බුදු වුණ වටල අයෝනිසෝ වෙන්නේ? අන්න ඒවා තමයි විසඳ ගන්න ඕනේ ප්‍රශ්න. දැන් මේවා විසඳ ගන්න ඕනේ ප්‍රශ්න භාවනාවේ. නැත්නම් මාත භාවනාව ගියාදින්ද බෑ. ඕවා ඉස්සෙල්ල විසඳ දෙන්න තමයි මේ බණ ටික කියන්නේ. ඒ අදහස් තියාගෙන භාවනා කරන්න බෑ ධර්මයෙන් දැනගන්න. එන්නම් තීන්දුව වැරදි. තේරුණනේ? තීන්දුව වැරදිනවා කියන්නේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. ඇති වෙන සංකල්පනා මිත්‍යා සංකල්පන. තේරුණනේ? එන්නේ ප්‍රඥාවක් කියලා. එහෙනම් දැන් පැහැදිලි ඇතිනේ මොකද්ද මේ ආරියස්ථාන මාර්ගයේ වැඩෙනකොට තිය කෙරෙන්නේ කියලා. සම්මා වායාමය වෙන්න ඕනේ. සම්මා සතිය වෙන්න ඕනේ. තේරුණනේ? උත්සාහය සීකල්. උත්සාහය සීකල්පනාට කියන්නේ මානසිකාරය. සම්මා වායාමයේ සම්මා සතිය තියෙන දැන මනසිකාරයේ යෝනිසෝ. යෝනිසෝ කියන්නේ සංසාරයක් හදන්නේ නැති මනසිකාරය. අයෝනිසෝ කියන්නේ සංසාරයක් හදන මනසිකාරය. තේරුණා? ඕක ධර්මයේ වුණාට මම කියන්නේ වයසට යන උපාසක උපාසිකාන්ට යෝනිසෝ මනසිකාරය වෙනව පහු වෙනකොට ඉස්සරහ අතුගානක තුන මනසිකාරය දුන්න අතුගාන්න බෑනේ. දැන් පහු වෙනකොට වයස යනකොට අතුගානවා කියලා
දෙපාර තුන් පාර ජප කරලා තුග හැමම යොන්සු මනසිකාරය. හැමදාම මිරිස් කැපුවා, කොල් ගෑවා, ලුණු හොඳ කරා, වයසට යනකොට කපනවා කපනවා කියලා ලුණු කපනකොට යොන්සු මනසිකාරයේ නිකම් ලුණු කපනකොට අයොන්සු. දැන් මේ වගේ බොරු කරන පිරිසක් මොකද වෙන්නේ? ධර්මය දන්නේ නැතුව නෙමෙයි. මේ වට රැවටෙන මිනිස් බිහිවුනේ මොකද? ධර්මය දන්නේ නැතුව නෙමෙයි. සතිපට්ඨානෙ මොකද්ද කියලා දන්නේ නැතුව නෙමෙයි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි ඉදුන ගන්න ඕනේ. ඉතින් උත්සාහ ගමු. මම දැන් කියා දුන්න ගොඩාක් කාරණා කොහොමද අපි භාවනාව වඩන්නේ? තේරෙන්නේ ඔයගොල්ලන්ට දීපකම තහන පුරුදු කරන්න gedarak puluwa. තේරෙන්නේ සම්පවවස අකරණ වෙන්නේ විතරයි තියෙන්නේ භාවනා කරන කාලේදී. ඒ කියන්නේ කායික අපසල් වායිසික අපසල් නොකර භාවනා කරගන්න. ඒක ඉතින් gedara ඉන්න කොටත් කරන්නේ. හැබැයි ඒකට පොවිට සිල් අරගෙන මේ වගේ කාලයක් තිස්සේ පුරුදු වෙච්චාට තව පහසුයි. තේරුණානේ? මෙහි කරත් එකයි විතර කරත් එකයි. ඉතින් බලමු උත්සාහ කරලා අපි වස් කාලය තුල එක දවසක් හරි හරියට දාගෙන ඔයගොල්ලෝ එන්න වෙනවා. දැන් පුරාද දවසක් මම විවේක තියෙන දවසක් හාමුදුරන්ට කියලා හදලා දෙන්නා. එතකොට එදා ඇවිදින්නා ඒ වැඩේ කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ඒ දවසේ පුරුදු කරලා ඔයගොල්ලන්ට මොකක්වත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ගෙදර ගිහිනුයි ලිල් ගත්ත දවසටයි ඒක කරන්න මට්ටමකට ඉගෙන ගැනීම ප්‍රායෝගිකව කරගන්න තමයි ඒක කරන්නේ. තේරුණාද? කොහොමද දිගින් දිගට කළ යුතුයි. ඉතින් ඒ වගේ ඉස්සරහට තමන්ගේ දියුණුව ඇති කරගන්න අපි මේ දේශනාව ප්‍රායෝගිකව පුහුණු හැමදෙනාම ගන්න උත්සාහ කරන්න. ඒ ශක්තිය ධෛර්යය හැමදෙනාට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනා මේ විදිහට අවසන් කරනවා.